ඉන්ෆර්මේෂන් නිමන YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඔයගොල්ලන්ට මම අදාරගෙන ආවා. මම කලින් වීඩියෝ එකකින් කතා කරපු OKEX wallet එකේ free earning කරන්න තියෙන එක ගැන මම කතා කරා කලින් වීඩියෝ එකකින්. මම වීඩියෝ එකේදී කිව්වා දවස් 5කින් 6කින් අපිට withdraw ගන්න පුළුවන් කියලා මේකේ වැඩ කරොත් මම ඔන්න කිව්වා වගේම withdraw එකක් අරගත්තා. මම ඒක ගැන වීඩියෝ එකේදී කතා කරන්න. වීඩියෝ එකට යන්න කලින් ඉන්ෆර්මේෂන් නිමන YouTube channel එකත් එක්ක තාමත් එකතු වෙලා නැත්නම් පල්ලි හැතින රතුවට subscribe button එක click කරලා දැම්ම එකතු වෙන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all click කරන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු සැනින් notification එක මගේ ඔයගොල්ලන්ගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. අපි යමු දැන් වීඩියෝ එක ගැන කතා කරන්න. ඔන්න මම ඔයගලන්ට කලින් වීඩියෝ එකෙන් කිව්වා වගේම OKEX එකෙන් හරියටම මම දවස් 6කින් withdraw එකක් ගත්තා. සතෝසි 10000ක withdraw එකක් ගත්තා. 100% free earning කරේ. මම මේ කීයක්වත් deposit කරන්න නැහැ. අපිට මේක 100% free earning කරේ. දවසට විනාඩි 8ක් යන්නේ නැති මට උපරිම. ඒ හින්දා ඔයගලන් අනිවාර්යයෙන්ම වීඩියෝ එක skip නොකර බලන්න. මම වීඩියෝ එක කියලා දෙනවා. ඔයගලන් දවසට වැඩිපුර ගාණක් earn කරන්නේ කොහොමද මේ OKEX site එකෙන් නැත්නම් wallet එකෙන් වැඩිපුර earn කරන්නේ කොහොමද? ඔයගලන්ට සතෝසි 400ද ගන්න පුළුවන්. දැන් මේක සතෝසි 400ක් ගන්න බෑ. මම හේතුවත් ඉස්සරහට කියන්න. ඔගොල්ලෝ OKEX එකේ බලන පළවෙනි වීඩියෝ එක මේක නම් මම මගේ YouTube channel එකේ මම දැම්ම දවස් 7කට කලින් වීඩියෝ එකක් දැම්ම. ඔයගොල්ලන් ඒක බලන්න. ඒක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. මම මේක කතා කරන්නේ withdraw කරන්නේ කොහොමද, ඔයගොල්ලන් earn කරන්නේ කොහොමද, වැඩිපුර earn කරන්නේ කොහොමද, ඒක ගැන විතරයි මේක කතා කරන්නේ. ඒ හින්දා ඔයගොල්ලන් පළවෙනි වීඩියෝ එක බලලා register වෙලා account එක verification කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන් free earn කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මම දැන් පෙන්නන්නම් මම withdraw ගත්ත එක මුලින්ම. ඔයගොල්ලන්ට පේනවා reward එකේ from learning කියන එකට ඔයගොල්ලන්ට පේනවා සතෝසි 4200ක් තියෙන එකනේ මම earn කරලා තියෙන සතෝසි 4200. from referral කියන එකේ මම referral ලගෙන් ඇවිල්ලා තියෙන සතෝසි 7850ක්. ඔයගොල්ලන්ට ඊට පස්සේ දෙන withdrawn කියන එක සතෝසි 10000 තියෙන. ඊට පස්සේ withdrawable කියන එකේ බින්දුව එකේ withdrawable එකට එන්නේ. ඔයගොල්ලන් සතෝසි 10000කට වැඩි earn කරොත් ඔයගොල්ලන්ට එතන withdraw කරන්න පුළුවන් කියලා සතෝසි 10000ක ඒගොල්ලන් පෙන්නනවා. එහෙම ඊට පස්සේ තමයි අපිට withdraw කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපිට මේක වෙනම wallet එකකට withdraw කරන්න බෑ. ඇත්තම කිව්වොත් මම withdraw කරාට පස්සේ තමයි ඒක වුනේ. මගේ පළවෙනි වීඩියෝ එක බලපු කට්ටියට මතක ඇති මෙතන withdraw click කරාට පස්සේ අපිට මෙතන උඩේ withdraw address එකක් දෙන්න තියෙනවා. මම ඇත්තම කිව්වොත් වීඩියෝ එක හදද්දි දැක්කේ මම ඔයගොල්ලන්ට මේ withdraw වීඩියෝ එක අරන් ඉන්න හදද්දි දැක්කේ මේක ඔයගොල්ලන් ඒක update කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේක කියලා තියෙනවා will be distributed your OKEX founding accounting account කියලා. ඇත්තම කිව්වොත් මම හිතන්නේ ඒගොල්ලන් අපේ OKEX wallet එකට මේගොල්ලන්ගේ සතෝසි ටික withdraw කරනවා කියලා withdraw එක කරන්න දෙනවා කියලා තියෙනවා කියලා. ඒක ගැන මම අනිවාර්යයෙන්ම අප්ඩේට් එකක් දාන්න. ඇත්තටම මමත් ඒක දැන් දැක්ක. මම ඒක ගැන අනිවාර්යෙන් බලලා මගේ Telegram channel එකේ අප්ඩේට් එක දාන්න. ඒ හින්දා අනිවාර්යෙන් Telegram channel එකට join වෙලා ඉන්න. ඕගොල්ලන් මේක withdraw කරනවා නම් අනිවාර්යෙන් සතෝසි 10000ක් වෙන්න ඕනේ. ඕගොල්ලන් මෙතන සතෝසි 10000ක් දාන්න. සතෝසි 10000ක් මේ විදිහට type කරාට පස්සේ ඕගොල්ලන්ට withdraw click කරන්න පුළුවන්. ඕගොල්ලන් මම පෙන්නන්න ඊට වැඩි amount එකක් දැම්මත් අපිට withdraw කරන්න බැහැ. ඕගොල්ලන්ට පේනවා මෙතන අඩුම withdraw කරන්න පුළුවන් සතෝසි 10000, වැඩියම withdraw කරන්නත් පුළුවන් සතෝසි 10000. ඊට පස්සේ ඔයගොල්ලෝ withdraw click කරන්න. withdraw click කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මගේ දැන් withdraw balance එකක් නැහැ කියලා දිනවා. ඔයගොල්ලෝ සතෝසි 10000ක් ආවට පස්සේ withdraw කරන්න පුළුවන්. මම දැන් පෙන්නනවා මම withdraw කරපු සතෝසි 10000. මම withdraw කරද්දී සතෝසි 10000 withdraw කරන්න පුළුවන් අපේ වෙනම wallet එකට. ඒ කියන්නේ මම ඊයේ withdraw කරේ අද වෙද්දි තමයි මේ update එක ඇවිල්ලා තියෙන්නේ. මගේ wallet එකට withdraw එක ආවෙත් අද. මම ඔයගොල්ලන්ට පෙන්නනවා දැන් මෙතන withdraw එක සතෝසි 10000ක් තියෙනවා. මගේ කොයින් බේස් එකට විද්‍රෝ එක ආවේ. ඔයගොල්ලන්ට පේනවා කොයින් බේස් එකට විද්‍රෝ එක ඇවිල්ලා තියෙනවා. ජනවාරි 13 විද්‍රෝ එක ඇවිල්ලා තියෙනවා සතෝසි 10000. රුපියල් 653ක වටිනාකමක් තියෙනවා. ඔයගොල්ලන්ට මම ආයි පෙන්නන්න. රුපියල් 653ක වටිනාකමකින් සතෝසි 10000ක මට විද්‍රෝ එක ඇවිල්ලා තියෙනවා. මම ආයි මගේ OKEX wallet එකට ගිහින් පෙන්නන්න. ඔයගොල්ලන්ට පේනවා මෙතන විද්‍රෝ එක සතෝසි 10000ක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒ විදිහට තමයි කලින් withdraw කරන්න තිබ්බේ. දැන් එහෙම withdraw කරන්න බෑ. මම හිතන විදිහට අපි OKEX wallet එකට නම් withdraw කරන්න පුළුවන්. මම අනිවාර්යෙන් ඒක update එක දාන්න. ඒ වගේම මේගොල්ලන් අපිට දවසට earn කරන්න කලින් තිබ්බ සතෝසි 400ක් දැන් සතෝසි 250 earn කරන්න පුළුවන්. මේගොල්ලන් ඒකත් update කරලා දිනවා. කලින් සතෝසි 80ක් දුන්න එක add එකකට add එකක් කිව්වොත් මේකේ learn එකක් තියෙන මේකේ වැඩ කරන්නේ කොහොමද කියලා ඒගොල්ලන් පෙන්නන්නේ. ඒකට දැන් සතෝසි 80ක් දුන්නේ කලින් මේකේ දවසට අපිට තුන් පාරක් දෙපාරක් විතර ක්ලේම් කරන්න තිබ්බා. නමුත් දැන් තියෙන්නේ ඔයගොල්ලන්ට වෙන දවසට එක පාරයි තියෙන්නේ. ඒකත් දැන් 80ක් තිබ්බේ. ඒකත් 50ක් වෙලා තිබ්බා. ඕගොල්ලන් දැන් හිතනවා ඇති මේක පොඩි ගාණක් නේ කියලා. ඇත්තම කිව්වොත් ඔව් ඉතින් පොඩි ගාණ. නමුත් ඕගොල්ලන් හිතන්න මම මේ දැන් කියලා දෙන විදිහට ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් වුණොත් දවසට earn කරගන්න පුළුවන් දවසෙ නෙමෙයි මාසෙට earn කරගන්න පුළුවන් සාපේක්ෂව හොඳ වටිනාකම. මොකද මේ ෆ්‍රී earning සයිඩ් ෂුවර් නෑ. නමුත් මේක වොලට් එකකින්ද අනිවාර්යයෙන්ම ගේවීම් කරනවා. ඒ හින්දා ඔයගොල්ලන් බය නැතුව වැඩ කරන්න ගන්න.
ඕගොල්ලන්ට මන් දැන් පෙන්නන්නම් කොහොමද අපි දවසට වැඩිපුර ගාණක් කරන් කරන්නේ කියලා. ඕගොල්ලන්ට පේනවා මන් දැන් මෙතන එකක් ඉතිරි කරලා තියෙනවා. මන් දැන් ඒකට හේතුව කියන්න මොකද මට ඕගොල්ලන්ට මේක කියලා දෙන්න ඕනේ හින්දා ඕගොල්ලන් මෙතන ක්ලික් කරන්න. මේක ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට එනවා වෙනම ටැබ් එකක් මම කලින් වීඩියෝ එකෙත් කිව්වා. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන ටයිම් එක කවුන්ට් වෙනවා. ඒ වගේම දැන් මම ඕගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද earn කරන්න කියලා වැඩිපුර. මම මේකේ වෙනම account දෙකක් හදාගත්තා. ඒකත් මම verification කරගත්තා මගේ අක්කාගේ මගේ යාළුවෙක්ගේ එකයි. මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ තියෙන මම කලින් වීඩියෝ එකේ කරපු එක. මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකෙත් මේක පෙන්නුවා. දැන් මම මේකෙත් ඒ විදිහට ක්ලික් කරනවා. ඔයගොල්ලන්ට පේනවා දැන් මෙතන time එක count වෙනවා. ඒ වගේම මේ තියෙන මගේ අනිත් account එක මම ඒකෙත් ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම පෙන්නන්න. ඒකෙත් time එක count වෙනවා. දැන් ඔයගොල්ලන්ට මේ විදිහටම එකම ෆෝන් එකෙන් තුනක් තියෙනවා. ඔයගොල්ලන්ට දවසට විනාඩි 8ක් විතර උපරිමයි. ඔයගොල්ලන්ට වෙන දැන් මේක තප්පර 18යි. අනිත් එකට ඔයගොල්ලන් සැනින් සැරේ ලොග් වෙන්න ටික. ඒකේ 43යි. ඔයගොල්ලන්ට පේනවා මේකේ 33යි 32යි. මේ විදිහට ටයිම් එක කවුන්ට් වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මේකේ තප්පර 6යි. ඔයගොල්ලන්ට එහෙම කවුන්ට් 4ක් 5ක් හදා ගන්න පුළුවන්. දවසට හොඳ ගාණක් earn කර ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මම දැන් පෙන්නන්නම් මේ විදිහට කැච් එක ෆිල් වෙනවා. කැච් එක ෆිල් කරන්න එන අපි කැච් එක ෆිල් කර ගන්න ඕනේ මේක දැන් කැමරා. ඒ විදිහට අපි කැප්ච එක ෆිල් කර ගන්න ඕනේ. ඕගොල්ලන්ට පේනවා දැන් මගේ බැලන්ස් එකට සතෝසි 250ක් වුණා. 50ක් එකතු වුණා. මම දැන් ඒ වගේම අනිත් එකට ගිහින් මෙන්නන්නම්. දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන තප්පර 5යි තියෙන්නේ. ඕගොල්ලන්ට ඔක්කොම එකපාර කරගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ ඕගොල්ලන්ට උනන්දුව තියෙනවා නම් අනිවාර්යෙන් earn කර ගන්න පුළුවන් මේ OKEX එකේ හරහා. දැන් ඕගොල්ලන්ට මේකෙත් කැප්ච එක ෆිල් කරන්න එනවා. ඒ විදිහට කැප්ච එක ෆිල් කර ගන්න ඕනේ. ඕගොල්ලන්ට පේනවා මෙතන මේ කේක් එක ගෙනහන්නේ. ඔයගොල්ලන්ට දැන් මේ විදිහට කැප්ච එක පුරව ගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා දැන් මේකත් කම්ප්ලීට්. දැන් අපි අරකට ගිහින් බලමු. දැන් ටිකක් පරක්කු විත් එක සමහරට ලෝඩ් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඒක දැන් ලෝඩ් වෙනවා. මොකද මම අර කැප්ච එක බල බල හිටියා. අනිවාර්යෙන්ම ඔයගොල්ලන් ඒ ටයිම් එක ඇතුළට ඉක්මනට ආවිල්ලා බලන්න ඕන. කැප්ච එක ඇවිල්ලා ඔයගොල්ලන් ටික වෙලාවක් ඉන්න එපා. ඔයගොල්ලන්ට එහෙම වුණොත් අනිවාර්යෙන්ම මේ විදිහට ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන් ආයෙත් ක්ලික් කරලා තප්පරයට බලන්න ඕනේ. ඔයගොල්ලන්ට පුළුවන් නම් කවුන්ට් දෙකක් විතර ආරම කරලා ආයෙත් ඕන මේක කරන්න. මන්න එක පාර තුනම කරේ. මං පළවෙනි පාර විතර රීෆ්‍රෙෂ් වුණා. ඒ හින්දා මං ඒක ටයිම් එක ටිකක් මැනේජ් කරලා කරේ. ඒකයි මගේ විනාඩි 8ක් විතර යනවා කියලා. මං දැන් ඔයගොල්ලන්ට මගේ මේන් account එකට ගිහිල්ලා බැලන්ස් එක පෙන්නන්න. ඔයගොල්ලන්ට වෙනවා දැන් ඒකේ බැලන්ස් එක 700 7900ක් වුණා. රෙෆර බැලන්ස් එක අනිත් account එකේ 50ත් එක්ක ඔයගොල්ලන්ට පේනවා. ඒ වගේම මගේ මෙතනට 50ක් ඇඩ් වුණා. අපි දැන් අරකේ ටයිම් එක කවුන්ට් එක නුතිමු. ඔයගොල්ලන්ට පේනවා දැන් මගේ account එකේ ටයිම් එක කවුන්ට් එකල මම කැප්චර් එක ෆිල් කරගත්තා. මගේ බැලන්ස් එකට සතෝසි 50ක් එකතු වෙලා තියෙනවා. ඒ වගේම මගේ මේන් එකටත් ඕගොල්ලන්ට පේනවා සතෝසි 7950ක් වෙලා තියෙනවා. අපි ඒක ක්ලේම් කරන වෙලේම ඕගොල්ලන්ට එකතු වෙනවා. දැන් මම කලින් account දෙකක් තියාගෙන දියාගත්තා. ඒ කියන්නේ දැන් මම කලින් earn කරේ සතෝසි 400ක් අම්මුණා. ඒ කියන්නේ මගේ රෙෆර බෝනස් එක විදියට සතෝසි 400 800යි. ඒ වගේම මගේ මේකේ 400ත් එක්ක 1200ත්. එතකොට ඒ account දෙකේ 400 400ත් එක්ක තව මට හම්බ වෙනවා 800ක ගේන සතෝසි 2000ක් විතර මට දවසට earn කර ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඒ wallet එකේ දැන් මේකේ 1050ක් තියෙනවා. ඒ වගේම මේකේ මම පෙන්නන්න 3450ක් තියෙනවා. මොකද මේ wallet එකේ තමයි මම කලින් වීඩියෝ එක හදද්දි තිබ්බ wallet එක account එක. මේ account එකේ තමයි මම කලින් වීඩියෝ එකේ තියෙන. මම ඒක මේ වීඩියෝ එකේදීත් කතා කරනවා. ඔයගොල්ලන්ට මේ විදිහට ඔයගොල්ලන්ගේ උනන්දුව තියෙනවා. ඔයගොල්ලන්ට account 4ක් 5ක් යාළුවන්ට කියලා ළඟම ඉන්න යාළුවෝ නැත්නම් අනිත් අය නැති ඔවා කරන්නේ නැහැ. ඕගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා නම් එහෙම කරගෙන ඕගොල්ලෝ ෆ්‍රී earn කරගන්න. මොකද ඕගොල්ලන්ට එතකොට පුළුවන් ඩිපොසිට් කරන සයිට් වල ඩිපොසිට් කරලා වැඩිපුර earn කරගන්න. ඒක ඕගොල්ලන්ගේ අතේ තමයි තීරණය වෙන්නේ. ඒ වගේම මම ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේක විද්‍රෝ කරන්න කොහොමද කියලා අප්ඩේට් එකක් දෙනවා. එහෙනම් මගේ Telegram channel එකට join වෙලා ඉන්න. මේ වීඩියෝ එක ගැන මෙච්චරයි කතා කරන්න තියෙන්නේ. ඕගොල්ලන්ට වීඩියෝ එක වැදගත් නම් අනිවාර්යයෙන්ම අනිත් යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතෙනවා නම් වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න. වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න.